කරගන්න බැරි වුණා. උතාලට මම මේ අලුත් දෙයක් කරේ. මම ඒ කරපු එක පෙන්වන්නම් ආපහු. ඒක රෙකෝඩින් එක කට්ටියට විතරයි ලයිව් කට්ටියට නෙවෙයි. මම පින්තූරයක් ලින්ක් එකක් බවට පත් කළා. ඒක ක්ලික් කරාම යන්න තමයි දැන් මේ පෙන්නුවේ. ඇත්තටම මට රෙකෝඩ් කරගන්න බැරි වෙච්ච නිසා මම ආයෙ කියලා දෙනවා ලයිව් දරුවන්ට ආයෙ අහගන්න පුළුවන්. මම කරේ මොකද්ද කියලා අපි පොඩ්ඩක් බලමු. මම කරේ මෙන්න මෙතන ක්ලික් ෆෝ හෝම් කියලා ලියලා තිබුණු එක වෙනුවට මෙතන මම IMG අර ඉමේජ් ටැග් එක SRC අර රූපේ දාන ටැග් එක මෙතනට ගත්තා. අමාරු නැහැ. ඔයාට බලන්න මම මේ පින්තූරේ නම තියනවා මෙන්න මෙතන. මේ තියෙන පික්චර් එක චූටි පින්තූරයක්. මේ පින්තූරේ නම PIC.jpg. Right, මම යනවා මගේ නෝට් පෑඩ් එකට PIC.jpg. හොඳයි, එහෙනම් බලමු අපි ඒක වැඩ කරනවාද කියලා. නැවතත් මේ බලන්න ක්ලික් කරා. අන්න ඉමේජ් එකක්. ඉමේජ් එකක් ලින්ක් එකක් බවට පත් වුණා. දැන් මම ඔයාලට නැවත ලියනවා මේ මොකද්ද මම කරේ කියලා. පොඩ්ඩක් අද පෑඩ් එකකට වඩා වැඩි වෙයි. පොඩි දේවල් ටිකක් වැඩි මේ මතක් කරලා දෙන්න ඕනේ හිඳයි කියන්නේ. Anchor tag එක, href, hypertext reference. මේ කියන්නේ මොකද්ද දන්නවද? යන තැන, anchor කරන තැන මේ web එකකටද, පිටුවකටද? It can be an image, a video, audio, ඕන එකක් වෙන්න පුළුවන්. කොහෙටද anchor කරන්නේ? කොහෙටද මේ නැව ගිහලා නැංගුරම් දාන්නේ? ඒකයි anchor කිව්වේ. ඊට පස්සේ මේක වහලා why කියන්නේ it can be a text or an image. ඉමේජ් උනොත් තමයි අර වැඩේ වෙන්නේ. එහෙනම් ඔන්න බලන්න ඉමේජ් එකක් වුණොත් මෙහෙම ගන්න පුළුවන්. දැන් තේරුණාද කරපු හැටි? Right, බලමු අපි. පුතාලට තේරුණාද මම මේ කියපු ටික? Right. දැන් ඔන්න මේ x වලින් කියන්නේ this is the anchor tag where you can anchor. Y is it can be a text or an image. Right? So this can be a text or an image. Right. හරි. එහෙනම් අපි මෙතනින් session එක නතර කරමු. ඔයාලට පුළුවන් ඔය web එක හදලා ඉවර කරන්න. Right? හරි.